සුබ දවසක් මයි වෙඩිස් channel එක බලන් ඉන්න ඔයගොල්ලෝ හැම දෙනාටම අද මම මගේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ කොහොමද දවස් 10කින් lemon wine එකක් හදාගන්නේ කියලා මේකට බොහොම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනේ වෙන්නේ එහෙනම් අපි හදන්න පටන් ගමු එහෙනම් අපිට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ අපි අරගත්ත වතුර ලීටරේ හොඳට උතුරව ගන්න එක ඊට පස්සේ අපි lemon ටික හොඳට මිරිකගෙන lemon juice ටික අරගමු. ඔයාලට මෙතෙන්දී අවශ්‍ය කරන්නේ lemon ගෙඩි 3ක් විතර තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් ප්‍රමාණය වැඩි කරනවා නම් ඒක දෙගුණයක් කරලා අරගෙන ඉතුරු අමුද්‍රව්‍යත් දෙගුණයක් හැටියට අරගෙන හදන්න. මම හදන්නේ wine ලීටරයක්. මේ lemon wine එක ඔයගලන්ට හදලා ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්. මේක දවස් 10කින් අපි බෝතල් වලට පෙරාගෙන දාගත්තම lemon wine එක හරි. නමුත් ඔයගලන්ට වඩාත්ම හොඳ මේක මාසයක් දෙකක් තුනක් ඕන තරම් කල් තියාගත්තම තමයි හොඳටම මේක හැදෙන්නේ. මෙතෙන්දි මම අරන් තියෙන්නේ all purpose yeast එක. ඔයාලට පුළුවන් wine yeast ම කියලා වර්ගයක් තියෙනවා. ඒක හරි අරගන්න පුළුවන්. දැන් අපි lemon ටික මිරිකගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ රේසින්ස් මම අරන් තියෙන්නේ රේසින්ස් ඕගලන්ට රේසින්ස් හොයාගන්න බැරි නම් ප්ලම්ස් හරි කමක් නැහැ අරගෙන හීනිවට කපා ගන්න දැන් අපේ උණු වතුර එකක් නැස්ටි අපි කරන්නේ උණු කරගත්ත වතුර ලීටරේ ලොකු ජග් එකකට දා ගන්නවා ඊට පස්සේ අපි කරන්නේ මේ වයින් එකේ පොඩි පිටරහක් එනවා ඒක ගන්න අපි මේ lemon පොතු ටික මේ උණු වතුර එකේ දාලා හොඳට තම්බ ගන්නවා මේ lemon පොතු ටික අපි පැයක් විතර මේ උණු වතුර එකේ දාලා තම්බ ගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් පොතු ටික අරන් ඉවත් කරගන්න දැන් අපි raisins ටිකත් හොඳට කපාගෙන තියෙන්නේ අපි පුරුදු පොතු කෑල්ලකුත් තරම් තියෙනවා ඔයාලට පේනවා දැන් lemon පොතු ටික හොඳට තැම්බිලා වතුර වල පාට වෙනස් වීගෙන එනවා දැන් අපි ඒකට පුරුදු පොතු කෑල්ලයි කපාගත්ත රේසින්ස් ටිකයි එකටම දානවා ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ හොඳට ලී හැන්දක් අරගන්න මේකට ඇලුමිනියම් හැන්දි ඒ වගේ මුකුත් අරගන්න එපා ස්ටේන්ලස් ස්ටීල් එහෙම ලී හැන්දක් අරගෙන හොඳට මික්ස් කරගන්න මිශ්‍රණය දැන් අපි පැයක් විතර තියාගත්ත lemon පොතු ටික දැන් අපි මේ පොතු ටික උණු වතුරකින් එළියට අරගමු දැන් අපිට කරන්න තියෙන්නේ lemon පොතු ටික අරගෙන මිරිකගත්ත lemon juice ඒකේ ඇට තියෙනවා නම් ඉවත් කරගන්න ඇට ඉවත් කරගෙන lemon juice ටික දැන් අපි මේ මිශ්‍රණයටම දාලා හොඳට කලවම් කරගමු ඒක කලවම් කරන ගමන්ම අපිට පුළුවන් ඒකට සීනි ටිකක් දාගන්න. සීනි මම මෙතන ගොඩක් අඩුවෙන් අරන් තියෙන්නේ ග්‍රෑම් 250ක් විතර. මොකද වයින් එකේ පැණිරහ හුඟක්ම වැඩි වුණොත් ඒක බොන්න අමාරුයි. දැන් අපි හොඳට ලී හැන්දකින් මිශ්‍ර කරගන්නවා. සීනි ටික හොඳටම දිය වෙන්න ඕන. දැන් අපි එහෙම මිශ්‍ර කරගත්ත මිශ්‍රණය හොඳට නිවෙන්න දෙනවා යන්තම් මද රස්නේ වතුර වගේ වෙනකම් මේ මිශ්‍රණය අපි හොඳට නිවෙන්න දෙන්න ඕන නිමුණට පස්සේ මේ මිශ්‍රණයට ඊස් දාන්න මොකද උණු මිශ්‍රණයට ඊස් දැම්මොත් මේක ඇක්ටිව් වෙන්නේ නැහැ ඊස් ඇක්ටිව් වෙන්නේ ගොඩාක්ම අඩු රස්නයක් තියදී දැන් ඊස් දාලා
මේක හොඳට කලවම් කරන්න. ඕගලන්ට පේනවා රීස් දාපු ගමන් පාතට මණ්ඩි වගේ බහින හැටි. ඊට පස්සේ ඕගොල්ලෝ හොඳට කලවම් කරලා සුදු රෙදි කඩකින් හොඳට වහලා තියන්න. මේක වාෂ්ප වගේ යන්න පුළුවන් වෙන්න විදිය රෙද්දකින් වහන්න. බෝතල් වල මූඩි වලින් එහෙම වහන්න එපා. එහෙම වහලා ඕගොල්ලෝ මේක දවස් 10ක් හොඳට පැහෙන්න තියන්න. ඊට පස්සේ ඕගොල්ලෝ දවස ගානේ මේක අරින්නේ දවස් 10 ඇතුළත දවස ගානේ ඇරලා බෝතලේ හොඳට ලී මිටකින් හරි ලී හැන්දකින් වගේ එකකින් හොඳට කලවම් කරන්න. දවස් 10කට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක ෆිල්ටර් পেපර් එකකින් පෙරා ගන්න. ඕගොල්ලන්ට පුළුවන් මේ ෆිල්ටර් পেපර් බුක් ෂොප් එකකින් අරගන්න. අරගෙන පෙරා ගන්න. එහෙම නැතිනම් හොඳ සුදු රෙදි කඩකින් පෙරාගෙන බෝතලයකට දාලා තියා ගන්න පුළුවන්. දවස් 10කට පස්සේ පෙරාගත්ත මිශ්‍රණය ඕගොල්ලන්ට වයින් විදියට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට වඩාත්ම හොඳ මේක ගොඩක් වැඩිපුර කල් තියාගන්න තරමටම ඕගොල්ලන්ට හොඳයි. මම මේ ඕගොල්ලන්ට පෙන්නන්නේ මම මීට මාසයකට කලින් හදාගත්ත ලෙමන් වයින් එකක්. මේක හොඳට හැදිලා තියෙන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් මේ විදියටම හදාගන්න. එහෙනම් අපි මේ වගේම රසවත් වීඩියෝ එකකින් ආයිමත් දවසක හම්බෙමු. එතකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක්.